ශුද්ධෝත්‍රිත්‍රි නාමයෙන් අපි මෙම යාගය ආරම්භ කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමේ අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දිවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවන දානයත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා අප සම්විධානන් ඉතුරු දිව්‍ය සමාන කර ඇත්තේ පොළවේන් සහ ලෝකයේ ආලෝකයේ ලෙසය එබැවින් අප ඉතුරු දිව්‍ය අනිකාගේ ජීවිතයේ රස ගන්නන්නේය ලෝකයේ අඳුර දුරලන්නේය එබැවින් मंगल सुधारेषा කිතුනුවේ කැටියෙද ලෝකී ආලෝකයත් පොළවේ දුනුවන පිණිසත් අපි මෙම යාගය ඔප්පු කරමින් යාඥා කරමු. ඒ සඳහා අපි සියලු දෙනාම සුදුසෑ වෙන පිණිස අපගේ දුබලකම් පිළිගෙන උන් වහන්සේගේ කරුණාව දයාවිල්ලා අපි ආයද සිටිමු. මනස්ථාපෝවන් සුවපත් කිරීම සඳහා වැඩම කළ ස්වාමිනී කරුණා කළ මැනව स्वामिनी स्वर्गहि वेड वसन अपगे पियाननी जीसस क्रिस्तुन वहन्से तुल नव जीवनी लबन्नन किरेहि ओब वहन्से असीमित लेसकिन प्रेम करन सेक वेद अप निदहास सीमा करन लौकिक बंधनयंगिन अप मुदागत मेनव क्रिस्तुस वहन्सेगे प्रेमे अप तुल जीवमान करमिन සදාතන මහිමතාවේට අප හැම ප්‍රවිෂ්ඨ කළ මැනව මේ කී දේව වහන්සේ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් සදාතු මැද සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා ආමේ දේ වචනයේ සවන් දෙමු. පාලතුමන් විසින් කොරන්තු වනට ලියන ලද දෙවන අසුනෙන් උපටාගත් කොටසකි. සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේම අපගේ වචනය ඔව් නැ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ. මන්ද අප විසින් එනම් සිල්වානම් තිමෝසියස් හා මා විසින් ඔබ අප අතර දේශනා කළ දෙවියන් වහන්සේගේ පවිත්‍ර වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ඔවු නැ කියා දෙගිඩියාවක් නැත. ඇත්තේ ඔවු යන්න පමණකි. දෙවියන් වහන්සේ සියලුම පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ඔවු යන්න ක්‍රිස්තුන් වහන්සේ වනසේක. දෙවියන් වහන්සේට ගරු බුහුමන් කරන පිණිස අප ක්‍රිස්තුන් වහන්සේ තුලින් ආමෙන් කියන්නේ ඒ
තුල ඔබ සමග අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේය උන්වහන්සේ අපේ ආලේප කර උන්වහන්සේගේ මුද්‍රාව අප පිට තබා අපගේ සිත් තුල අපට අත්කාරමක් වශයෙන් සුද්ධ ආත්මයන් වහන්සේ දේවා වදාළ සේක දේව වචනය විසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා Hallelujah.
ස්වාමින් වහන්සේව සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා සවිශේෂක මතයතුමන් විසින් ලියන ලද සුභාරංචිය නම් මෙසේය ස්වාමිනි ඔබ වහන්සේට මහිමේ වේවා ඔබ පොළවේ ලුණිය ලුණෙහි ලුණු ගතිය නැති වූහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද මිනිසුන්ගේ පයින් පාගා දමනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. ඔබ ලෝකේ ආලෝකයේ කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි. මිනිසුන් පහනක් දල්වා ඒ බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට ඒ ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේහි බබලවන්න. ගැලවීම දායක ස්වාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනි උපවාසේත ප්‍රශංසා වේවා. ස්වාරංචිය මගින් අපගේ පව් මැකේ. නෑමර දරුවනි සහෝදර සහෝදරීනි, අපගේ වාර්ෂික ඥාන කාන්තියේ පස්වෙනි දවසේදී අප සම්විධානයන් වහන්සේ අපගේ කිතුණු ජීවිතය සමාන කරනවා පොළවේ ලුණු වලට සහ ආලෝකයට. අපි අත්දැකීමෙන් දන්නවා ලුණු වලට ආදේශක ද්‍රව්‍යයක් නැහැ. පැණි රහට, ඇඹුල් රහට, දැවිල්ලට මොන හරි තියෙනවා. ලුණු වලට ආදේශකයක් නැහැ. ලුණු නැත්නම් ලුණු නැහැ තමයි. ඒ වගේම ආලෝකයටත් ආදේශකයක් නැහැ. එනිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි, අපගේ බෞද්ධිස්ත්‍රෙම ආලේපනය තුළ අපි කිතුණුවම් බවට පත් වුණාට පස්සේ අපගේ කැඳවීමට අපි විශ්වාසවන්ත වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරන ශ්‍රාවකත්වය කුරුසේ රැගෙන උන්වහන්සේ පසුපස යන. ඒ නිසා කිතුණු අපට කිසු ශ්‍රාවකත්වයේ සාක්ෂි දරීමට වෙන විකල්ප මාර්ග නැහැ. එක මාර්ගයයි තියෙන්නේ. කුරුසේ මාර්ගය. The way of the cross. කුරුසෙන් තොරව අපට ගැලවීමක් නැත. No salvation outside the cross. ඒසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා අද ජේසු ඉතාමත් පැහැදිලිව අපේ කිතුණු ජීවිතයේ ලුණුවලට සහ ආලෝකයට සමාන කරලා ජේසු කියන ඔබ පොළවේ ලුණු, ඔබ ලෝකයේ ආලෝකය. අපි කෑම හදද්දි ගෙවල් වල මාළු මස් එළවලු හදද්දි ලුණු පැකට් එකම දානවද පොද්දට? බොහොම පොඩ්ඩයි දාන්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේ අදහස් කරන්නේ කිතුණුවා කියන නම ගහගත්ත පළියට මහා සෙනගක් හිටියට වැඩක් නැහැ. කිතුණු ජීවිතයේ සැබෑ අර්ථය ජීවත් කරවන අය අපි අතර නැත්තම්. ජේසු අපට කියනවා ඒ ක්‍රිස්තියානි ජීවිතයේ රසය නැති කරගත්තොත්. උන්වහන්සේ මොනවද කියන්නේ? ලුණේ ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද මිනිසුන්ගේ පයින් පාගා දමනු ලබන්නට මිස
අන් කිසිවෙකුට සුදුසු නැත. ඒ නිසා දයාබර දරුවනේ සහෝදර සහෝදරියනේ බෞතිස්ම ආලේපනයේ ලක් අපිට අපේ අනන්‍යතාවය ඉස්මතු වෙන්නේ ස්වාමින් වහන්සේ අපට දීලා තියෙන දේව දරුකම් මත මිසක් වෙන කිසිම හේතුවක් මත නෙවෙයි. සාතන් ඒ අනන්‍යතාවයයි නැති කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ අද අපට ආරාධනා කරනවා ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබ ලෝකේ ඔබේ ආලෝකයේ ඕන් ඉදිරියේ බබලවන්න. ස්වාමින් වහන්සේ අපෙන් ඉල්ලන්නේ අපේ ක්‍රියා. ඔබගේ නාම සාන්තු රයනන් ගේ ප්‍රසිද්ධ කියමන් ගොඩක් තියෙනවා. ඒ අතරින් අද ජේසු අපේ ක්‍රියාවලින් රස ගන්වන්නට අපි ඉන්න පරිසරය ආලෝකයක් වන්නට උන්වහන්සේ අපේ ක්‍රියා භාවිතා කරන ලෙස ආරාධනා කරද්දී සාන් පාදුවාවේ සාන්තන් තෝරි මුනිදුන් මේ ක්‍රියාවල වැදගත්කම ගැන උන්වහන්සේ ලස්සන දෙයක් කියනවා. උන්වහන්සේ කියනවා Action speak louder than words. Let your words teach and your actions speak. සිංහලට දැම්මොත් මේ වචන වචන වලට වඩා ක්‍රියා ප්‍රබල ලෙස කතා කරයි. එබැවින් ඔබේ ක්‍රියාවලින් කතා කරන්න වචන වලින් උගන්වන්න. දැන් ටීචර් කෙනෙක්ට වචන ඇතු උගන්වන්න බෑ. නිය අපගේ සාන්තුරය අපිට උගන්වන්න. බුදුන් වහන්සේ මෙලව ජීවිතයේ ඒ ක්‍රිස්තියානි කැඳවීමට සාක්ෂිකාරෙක් උන්වහන්සේ ලුණු බවට පත් වුණා. උන්වහන්සේ ජේසුගේ ආරාධනය පරිදි ආලෝකයේ බවට පත් වුණා. ඒ වගේම ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් අද ලෝකයට අවශ්‍ය මොන වර්ගයේ ක්‍රිස්තියානි කාර්යයද කියලා උන්වහන්සේ නිතර නිතර මතක් කරන උන්වහන්සේගේ දේශනාව වරක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපට මතක් කළා. අද ලෝකයට අවශ්‍ය යැත්තේ කතා කරන කිතුනුවන් නොව ක්‍රියාවෙන් සුභාරංචියට සාක්ෂි දරන කිතුනුවන්ය. එනිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපගේ ක්‍රිස්තියානි කැඳවීම හා බැඳුණු වගකීම කාටක්වත් ඒතන ගන්න බෑ. එනිසායි අපේ කැඳවීමේ උදාරතකම අපි හැමෝම දෙවියන් වහන්සේගේ ආලේපලක් ජනතාව. එනිසා උන්වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේ අපෙන් ඉල්ලන විදියට ජීවිතයක් ගත කිරීමෙන් උන්වහන්සේව මහිමයට පත් කරනවා. කිතුනුවා තම ප්‍රසාදී ස්නාපනීය කැඳවීමට විශ්වාසවන්ත වෙන්නට ඕනේ. ජේසුගෙන් අපිට අපේ රසය බෞතිස්මෙන් එන්නේ. අපි ඒකට විශ්වාසවන්ත වන්නට ඕනේ. ඒ වගේම එය කිසිවකට පාවා දෙන්න අපට බෑ. එනිසා ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඒ දුනු රසය අපි ජීවිතය තුළ රැක ගන්නට ඕන. කොහොමද ජේසු අපට ආරාධනා කරන මේ දුනු බවට අපිපත් වෙන්නේ? ප්‍රායෝගිකව දයාව අපගේ දයාවේ ක්‍රියා හා වචන වලින් ලෝකයේ තුල සාමය ඇති කිරීම හා ඒ ආරක්ෂා කිරීම ක්‍රිස්තියානි අපට ලැබී තිබෙන බෞතිස්ම කැඳවීමේ ගුණයක්. මේ අපි ඉන්න හැම තැනම අපි කොතන රැකියාව කළත් මොන ජීවිත රටාවක් තුළ අපි ජීවිතය ගත කළත් සුවදතාවය අපි ආරක්ෂා කරගන්න. සුවදතාවය සුදෝ පාවලුතුමා කොලොස්සිවරුන්ට යවපු ලිපියේ 40 පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ පාවලුතුමා කොලොස්සියේ කිතුනුවන්ට උපදෙසක් දෙනවා. ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහිනුවණින් ක්‍රියා කරන්න. ඔවුන් සමග සුහදව ජීවත් වන්න, සුහදව කතා කරන්න. එතකොට යම්කිසි කිතුනුවෙක් තමන්ගේ ක්‍රිස්තියානි කැඳවීම තුළ ලැබෙන ඒ රසයට සාක්ෂි දරනවා නම්, ඒ රසය මුසු කරනවා නම් තමන් ඉන්න පරිසරයට ඒක න හැමතිස්සෙම සුහදතාවයේ ගොඩනගන කෙනෙක්.
තමන්හා අනිත් කෙනා අතර ඒ සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න. මාතුමාගේ සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 50 වගන්තියේ ජේසු අපට නැවත මතක් කරනවා. ඔබ තුල සුහදතාවයේ නැමැති ලුණු ඔබ තුල සුහදතාවයේ නැමැති ලුණු ගතියේ දුණු ගතියේ ඇතිව එකිනෙකා සමග සාමකාමීව සිටින නිසා ස්වාමින් වහන්සේ අපට ආරාධනා කර දිය පොළවේ ලුණු කියලා. එකින් අදහස් කරන්නේ අපේ සුහදශීලීත්වය. සමාලාරණි අපේ ගම්වල කල්ලි තියෙනවනේ. එයා එන්නේ නැත්නම් මෙයා එන්නේ නැහැ. මෙයා එන්නේ නැත්නම් එයාත් එන්නේ නැහැ. ඒත් මේක සැබෑ ක්‍රිස්තියානි මිනිසුන් ජීවත් වෙන තැනක ලක්ෂණයක් නෙමෙයි. මේ කල්ලි වාදී. මේ දේශපාලන ලෝකෙ ඉඳලා නෙමෙයි කල්ලි වාදී තියෙන්නේ. ඇදහිල්ලේ ජනතාව අතරත් කල්ලි වාදී තියෙන්නේ. සමාරලාවටනේ අපේ මේසෙමට අලුත් කෙනෙක් ආවොත් ඒ කෙනාට මේසෙමේ යම් කිසි තරතුරක් ලැබුණොත් මෙයාට කොහොමද මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක් ලැබෙන්නේ? ඊසා මේ සැබෑ ක්‍රිස්තියානි රසය අත්දකින ඒ රසය තව කෙනෙකුට දෙන ක්‍රිස්තියානි හදවතක් වෙන්න බෑ. ඊසායි ස්වාමින් වහන්සේ පැහැදිලිව අපට උගන්වන්නේ සුවදතාවේ නැමැති ලුණුනේ. මේ සුවදතාවේ නැතුනොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? අපේ පවුල තුළ වෙන්න පුළුවන්, අපේ රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන්. මේ සුවදතාවය තුලයි සබදතා ඇතිවන්නේ. ඒ සබදතා තමයි අපි එකිනෙකාගේ ජීවිත ශක්තිමත් කරන්නේ. ඕනෑම පාපයක් ගන්න හැම පාපයක්ම කඩා දමන්නේ සම්බන්ධතාවය. මගේ හද සාක්ෂි අතර සම්බන්ධතාවය මම අනිත් කෙනත් එක්ක තියෙන සබඳතාවය මම සබහා දාමත් එක්ක සබඳතාවය නිසා කිසිම පාපයක් සම්බන්ධකමක් කඩන්නේ නැති පාපයක් මේ ලෝකේ නෑ. එහෙම පව් කරන්නත් බෑ. ඊසා ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරද්දී ඔබ පොළොවේ ලුණු කියන ඒ ආරාධනය තුල ගැඹී තිබෙන්නේ සුවදශීලී කෙනෙක් බවට මම පත් වෙනවා. සාමය ඇති කරන කෙනෙක් සහ ඒක ආරක්ෂා කරන ලුණු ලුණු යම් කිසි දෙයක් කල් තබා ගන්නවා. ලුණු විස බීජ කාරකයක්. එනිසා ක්‍රිස්තියානි කෙනා යම් කිසි පරිසරයකට වැටුනම නේද? පාපිෂ්ඨ පරිසරයකට වැටුනම එතන අසමගිය අයහපත් තියෙන තැනකට ක්‍රිස්තියානිකාරයෙක් ඉන්නවා නම් මොකද වෙන්න ඕනේ එතන? එතන වෙනස් වෙන්න ඕනේ. ඒකයි ජේසු අදහස් කරන්නේ. ඔබ පොළවේ ලුණු. ඒ නිසා දහබර දරුවනි සහෝදර සහෝදරියනි ඒ ගතිය නැති කරගන්න එපා. ඒක නැති කරගත්තොත් ජේසුම කියනවා බිම දාලා පාගන්න තමයි ඉතින් මට ඉන්නේ. කිසිම වැඩක් නැහැ අපි. ඒ නිසා අපි යාඥා කළ මේ ගතිය අපි තුල තබා ගන්න. ඒ වගේම ස්වාමින් වහන්සේ අද අපට කියනවා ඔබ ලෝකේ ආලෝකය. කිතුනුවා ක්‍රිස්තුස් වහන්සේටත් කොහොමද අපි ලෝකේ ආලෝකයේ බවට පත් වෙන්නේ? කිතුනුවා ක්‍රිස්තුස් වහන්සේටත් උන්වහන්සේගේ සුභාරංචියටත් මේ ලෝකයේ තුල සාක්ෂිකාරී වෙද්දී ඒ තැනත්තා තමන් ඉන්න තැන ආලෝකයක් බවට පත් වෙනවා. ඇයි ඒ? ජේසු ආලෝකය. උන්වහන්සේගේ සුභාරංචිය ආලෝකය. ඒකනේ අපි ආලෝකයේ සෙනසුරාදා පාස්කිට මහාන පත්තු කරගන්නේ. ලයිට් වාගේ ලයිට් ඕෆ් කරලා මේ ස්වාමී කෑ ගහලා කියනවා ක්‍රිස්තුස් වහන්සේ අපගේ ආලෝකය වේ. අපිත් මොනාද කියන්නේ? කෑ ගහලා කියලා නේ. ඊට පස්සේ ඒ ආලෝකයේ මාතුලිනුයි මම ඉන්න පරිසරයට යන්නේ. නිසා ස්වාමින් වහන්සේගේ සුභාරංචියට සහ උන්වහන්සේට අපි සාක්ෂි දරද්දී අපි ඉන්න තැන උන්වහන්සේගේ ආලෝකයේ විහිදවන සාක්ෂිකාරී බවට පත් වෙනවා. නේ අපගේ කතෝලික කලාවේ ඔබ දන්නවා ඇති ස්ටේන් ග්ලාස් පේන්ටින් කියලා තියෙනවා. ඒකට බයිබලීය පදනමක්. දැන් මේවා ඔක්කොම ගලවලා දාලා ඔය මොඩර්න් ආර්ට් ඇවිල්ලා විනාශ කරලා තියෙන ඔක්කොම. හරි ස්ටේන් ග්ලාස් එකකට ඒක කොච්චර ලස්සන වුණත් ඒක කොච්චර නිර්මාණශීලී වුණත් ඒකට ආලෝකයක් ලැබෙන්නේ නැත්නම් ඒක කාටවත් පේන්නේ නැහැ.
ඒකේ ලස්සන කවුරුත් දකින්නේ නැහැ. ඒ නිසා ඒ වීදුරු චිත්‍රනේ ඒවා තනිකර වීදුරුවෙන් හදන්නේ මේ මේ මොනවද හරි ඒවා අතින් පේන්ට් කරපුවා නෙමෙයි. වීදුරු වක් කරන උණු කරලා ඒක ඒ කලර්ස් මිශ්‍ර කරලා වීදුරුවෙන්ම හදන්නේ. ඒව ලංකාවේ නෙමෙයි නේ. ඒකයි කතෝලික කලාවක් ඒකනේ. ඒකට බයිබලීය අර්ථයක් තියෙනවා. මොකද ඒ චිත්‍රයක් හරහා ආලෝක කිරණයක් ගියොත් විතරයි ඒක පේන්නේ. නැත්තම් පේන්නේ නැත්තම් නිකන් කළුවට පේන්නේ. හරිය. බලන්න ඔය අපේ මහවිද්‍යාවේ තියෙනවා ඕල් සෙන්ස් පල් විල තියෙනවා. මේකන අධ්‍යාත්මික පදනමක් තියෙනවා. මොකද්ද මේක ඉගැන්වීම? අපේ සුන්දරත්වය අපේ උතුම්කම ලෝකේ දකින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය අපේ ජීවිතය තුළින් ගමන් කළොත් පමණයි. ඒක තමයි අර්ථය. බලන්න අපි ඉස්සර මේ පල්ලියේ හැම කලාවක්ම බයිබලයේ සිද්ධීන් තියෙනවා. අහේනියකට ඒවා නොදන්න කම නිසා මේ මොඩර්න් ආර්ට් ඇවිල්ලා ඔක්කොම විනාශ කරලා තියෙනවා. ඒක ඔක්කොම මොඩර්න් නේද? ඔක්කොම මොඩර්න්. ඒසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේගේ ආලෝකයේ මාතුලින් විහිදෙන්නේ. ජෝම්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය කියනවා සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයන ලොවට උදා වී සිටින සීක. බෞතිස්මිය තුල මම ජේසුන අනුගත වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මා තුල වැඩ වසනවා නම් ඒ උන්වහන්සේගේ ආලෝකයේ මම ඉන්න තැන තව කෙනෙකුට ගලාගෙන යනවා. ආලෝකයේ ගලාගෙන යද්දී කෑකෝ ගහන්නේ නැහැ නේ. උඩ පැනවල කෑ ගහන්නේ නැහැ නේ. ඒක බොහොම නිහඬව වෙන්නේ. ඒ නිසා ඔය ලුණු රසය නිහඬවල දෙන්නේ සත්‍ය ක්‍රිස්තියානි සාක්ෂි දැරීම කියන්නේ කෑකෝ ගහන එකක් නෙමෙයි. ඒක ස්වභාවිකව අපි සැබෑ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරද්දී වෙන දෙයක් නෙමෙයි. ඒ වගේ ජෝම් සමාගයේ සුභාරේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය ජීසු අපට කියනවා ලෝකේ ආලෝකයේ මමය මානුගාමී වන්න අඳුරේ නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්න ලෝකේ ආලෝකයේ මමයි. ඒ නිසා අපි කිතුනුව හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ නම අපි අපිට ඇඳගෙන ඉන්නේ ක්‍රිස්තියානි කාර්යය. ක්‍රිස්තියන් ක්‍රයිස්ට් බයාර. එතකොට මේ නම ගහගෙන මොන ලැජ්ජ නැති වැඩක්ද? ඒ නමට අගෞරවණීය ජීවත් වෙන එකද? බලන්න උන්වහන්සේ අපි කොච්චර කෙරෙස උන්වහන්සේගේ නම ගහගෙන ඉන්නේ බෞද්ධ සුමේතු ක්‍රිස්තියන්. නමුත් ඒක කිතුණු නොවන කෙනාට පේනවා. අපි ජීවත් වන්නේ ජේසුව හඳුනාගත්ත නැති අය විදියට නම් අපි ආදරය කරන්නේ ජේසුව හඳුනාගත්ත නැති අය විදියට නම් එතකොට අපේ කිතුණ නොවන කෙනා අතර වෙනස මොකක්ද? වෙනසක් නේ. ක්‍රිස්තියානි කාර්යයක් වංචා කරනවා හොරකම් කරනවා පගා ගන්නවා රැකියා කරන දෙන අනිත් මිනිහත් කරනවා ක්‍රිස්තියානි කාර්යයක් පචහලනවා අනිත් මිනිහත් කරනවා ක්‍රිස්තියානි කාර්යයක් සදාචාර නොවන ජීවිතයක් ගත කරනවා අනිත් මිනිහතුන් මොකද්ද වෙනසක් නැහැ ක්‍රිස්තියානි කාර්යයෙන් මොකද ක්‍රිස්තියානි කමයි අද ඒකයි වෙලා තියෙන්නේ ඒකයි ක්‍රිස්තියානි නොවන කෙනෙක් ජේසු වැළඳගන්නේ නැති පළවෙනි හේතුව තමයි ඕක කොද අපතුලින් මේ කියන රසය තව කෙනෙකුට යන්නේ නැහැ. ඒ ආලෝකයේ නික්මෙන්නේ නැහැ. ඒ කියන්නේ මුල් සභාව බලන්න ඕනේ. කෙටි කාලයක් තුල බොහෝ අය කිතුණු වුණේ ඇයි? ස්වාමීලාගේ දේශන අහලා නෙමෙයි. ඒ අය ජීවත් වෙච්ච නිසානේ. අපගේ රටේ වුණත් ජිසේවාස් මොනිදුන්ගේ සමය තුල එක පියතුමයි. උන්වහන්සේ වසංගතය කියලා මුණ දුන්නානේ. වසූරිය වසංගත. කාලේ උන්වහන්සේ දාලා ගියේ නේ. උන්වහන්සේ දිවි පූජා නතර කෙරෙන්නේ නැහැ නේ වසංගත කියලා. හොරෙන් කොහොමාරි. ඒක ස්වාමී වසංගත කරනවා. මේ වසංගත කියන්නේ මේ අදීයේ ඉතිහාසෙත් කොහමද? ඒ අය ඇයි? ඒ අය මොන වසංගතයක් ආවත් මොන තත්ත්වයක ක්‍රිස්තියානි රසයේ ජීවිතේ නැති කරගත්තද? ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි සමහර ලාවට සමහර කිතුණු ජීවත් වන්නේ ජීවිතේට ශුද්ධ ලිවිල් අහලක් නැති ජීවිතේට
පිස්සුස් වහන්සේව දන්නේ නැති ඇහැටි තමයි සමහර මේ කිතුනුවා කියලා නම ගහන්නේ මේ ලෝකේ ජීවත් වෙන අපේ මීසන් වල පව. මෙලෝ මිනිහෙකුට තේරෙන්නේ නැහැ ජීවත් වෙන විදිය මේ මිනිස්සයා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති තියෙන මිනිස්සෙක් කියලා. මෙලෝ මිනිහ තේරෙන්නේ. එහෙම අපට කිතුනු ජීවිතයක් අවශ්‍ය නැහැ නේද? ඉතින් ජේසුස් අපට ආරාධනා කරනවා උන් වහන්සේ අපට දෙන රසයේ බෞතිස්මය තුල උන්වහන්සේ තුලින් නික්මෙන ආලෝකය අප තුලින් ගලා යන්නට ඕන. ලුණු සහ ආලෝක යන මේ සංකේත හුදෙක් නව ගීස් විතරක් නෙමෙයි පුරාණ ගීස් මිත් අපි දකිමු. විශේෂයෙන්ම ලෙවි පූජක පෙළපතේ අකන්න ප්‍රාත්මනේ එහි ඒ අයගේ සේවයේ තුලින් දේව ජනතාව රස ගන්නවා කියන ඒ අදහස ප්‍රකාශ කරන්න මේ වචනේ භාවිතා කරනවා. ගණන් කතාවේ 18 පරිච්ඡේද 19 වගන්තිය එවගේම දෙක වංශාවලිය 13 පහ වගේ ආලෝකයේ සම්බන්ධයෙන් යසායා දිවස් ප්‍රසාදවරයාගේ පොතේ 42 6 වගන්තිය සියලු ජාතීන්ට ආලෝකයක් වන පිණිස මම නුඹ පත් කෙලිමි. යසායා 49 6 මුළු ලොව ගලවන පිණිස සියලු ජාතීන්ට ආලෝකයක් වන පිණිස මම ඔබව සලස්වන්නි. මේසා දයාබර දරුවනේ සහෝදර සහෝදරියනි බෞතිස් මාලේ පිනේ තුල අප ලැබුවා වූ ඒ ක්‍රිස්තියානි කැඳවීම තුල අපට මේ වලින් පලා යන්න අපට අත හොද ගන්න බෑ. මොකද අපට ආවේණික කැඳවීම තුල අපි දැරිය යුතු පළක් තියෙනවා. අඹ ගහක් හිටවුවම පොල් ගහක් හිටවුවම ඒ ගහ මොන පල්ල දරන්න ඕන? අඹ ගහේ පොල් එනවද? පොල් ගහේ අඹ එනවද? උන්වහන්සේ ආවිත් ඒ පාරින් මෙයාපා. එතකොට ආපෝ වෙද්දී අර ජේසු කියාගෙන ගිය ගහ බයිබලයේ තියෙන කොහොමද දන්නවද? ගහ කුණු වෙලා තියෙන කොහොමද? බයිබලයේ වචනය ලස්සනයි. මුලේ ඉඳන් කුණු වෙලා කියලා තියෙන්නේ. මුලේ ඉඳන්. අපට එහෙම වෙන්න පුළුවන්. කිතුණුව හැටියට ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ ඵල ඕනෑ වෙලාවක හොයාගෙන ඉන්නට පුළුවන්. ඒ වෙලාවේදී අපි මේ ඵල දරුව නැත්තම් ඒ රසය ඒ ආලෝකයේ අපතේ නික්මුන්නේ නැත්තම් දෑබල දරුවනේ අත්තික්කා ගසට වෙච්ච දේ අපරක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ආඥා කරනවා ඉතින් ක්‍රිස්තියානි ජීවිතය අපි හරියට ගතකලොත් විතරයි මේ ලෝකයේද සැනසුමක් තියෙන්නේ. ක්‍රිස්තියානි ජීවිතය අපි හරියට ගතකලොත් විතරයි මේ ලෝකයේද සාමයක් උදාවේ. මේ ලෝකයේ පාපයඳුන් නැතිවන්නේ අපි එකිනෙකා ඉන්න තැන්වල ආලෝකයක් නොතුතලා. ඒ නිසා ක්‍රිස්තියානි කෙනා නැති තැන මේ එතන ඒ රසයත් ඒ ආලෝකයත් නැතුනේ. ඒ නිසා අපි ඒ රසය දෙන්නට ඒ ආලෝකයේ විහිදුවන්නට මහා ජනකායක් අවශ්‍ය නැහැ. සුද්ධ ලීවිල්ල තුල දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාව ඒ කාලේ ගැලවීම ඉතිහාසය තුල අනිකුත් ජාතීන් අතර සංසන්දනය කරද්දී ඉජිප්තු ජාතිකයෝ මෙසපතයන් ජාතිකයෝ අසීරියානු රාජ්‍යයන් මේවා ගැන සංසන්දනය කරද්දී බොහෝම සුළු පිරිසක් කියලා මතක තියාගන්න. God's chosen people පොඩි පිරිසක්. ඒ පිරිස තමයි ලෝකේ ආලෝකය ගැනීම. නිසා දෑවර දරුවනේ ස්වාමීන් වහන්සේ අවශ්‍ය වෙන්නේ මේ මහා ලොකු දේවල් නෙමෙයි. වහන්සේ අපේ බලාපොරොත්තුම සරලින් අපි ආඥා කරනවා අපේගේ කිතුණු ජීවිතයේ ජේසුයි සමාන කරනවා. ඒක අපි කවුරුත් කියන දෙයක් නෙවෙයි. පොළවේ ලුණු අපේ කිතුණු ජීවිතයේ ලෝකේ ආලෝකය. ඒ නැති කර නොගෙන ජීවත් වන්නට අපගේ මුනිවරුන් අපි ඉගෙන ගමු. විශේෂයෙන්ම පාදුවා විශුද්ධාන්තෝනි මුනිදුන් අපේ රියෙන් මැදිහත් වෙනවා. ඒ රසය ආරක්ෂා කරගන්නට ඒ වගේ මේ ආලෝකය ජීවිතාන්තර තුළ වේදවන්නට ඒ වර ප්‍රසාද ඉල්ලා අපි මේ ආගය දෙවියන් වහන්සේට මේ සඳෑවේ ඔප්පු කරමු. අපගේ මේ සම්පෞලේ ජීවත් වෙන සෑම කිතුණුවෙක්ම ජේසුගේ ඉල්ලීම් පරිදි
පොළවේ ලුණුත් මේ ප්‍රදේශයේ ආලෝකයක් බවට පත්වන පිණිස ආමේන්. අපි සියලු දෙනා විශ්වාසයෙන් සදා නැගිට සිටිමු. දෙවිපියාණන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න.
ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වන්දනා තුන් සඳහාද තරණතරමහන්සේගේ සුසු සමර ප්‍රේචනා තුන් සඳහාද ඔබියන්සලි ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා දයාවන්ත දෙවී පියාණනි ඔබ වහන්සේ හමුවේ අප දක්වන අපගේ මෙහෙවර කරුණාවෙන් පිළිගත මැනව මේ පුද පඬුර ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වී අපහද තුල ඔබ වහන්සේ කෙරෙහි වූ ආදරයද වැඩි වර්ධනය කළ මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා ස්වාමින් වහන්සේ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු නියෝගී උදයතුල පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදහාතන දෙවි ස්වාමිනි සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය ඔබ වහන්සේ වහන්සේගේ කරුණා ධාරා අප පිට වගුරුවා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ විමුක්ති දායකයාණන් ලෙස අප වෙත වූසේක පාපේ හැර අන් සමයිරින්ම ඔබ වහන්සේගේ පුතුණුවන් අපහා සමාන කර ඔබ වහන්සේගේ පුතුණුවන්ට දක්වන සෙනෙහසින්ම අපද සැලකූසේක අපගේ යකීකුණු කමින් නැති කරගත් ඔබ වහන්සේගේ දරුකම වහන්සේගේ පුත්‍රයාණන්ගේ කීකරුකම හේතු කොට අපට නැවත දානය කරන්නට කරුණා කළසේක එහෙන් සියලු සුර සේනාවන්ගේ සාදුනාදයට අපගේ ගීත රාවේ කරමින් ඉමා සොම්නසින් යුතුව ඔබ වහන්සේට අපි මෙසේ ප්‍රශංසා කරමු Sui Shudaya Lokagane Swami Mahansi Sui Shudaya Asabhu Pagi Mahimin Kiriti Lihe Swarmi Jashi Veva Swami Mahansi Ginamin Vardu Tumano Vahari Vakre Swarmi විසේ ස්වාමිනී ඔබ වහන්සේ සබවින්ම සවිසුද්ධය සියලු සවිසුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය එහෙන ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවේ මේ පඳුර පරිශුද්ධවත් කරන මේ නායදිමු අපේ සේ ආයදිනුවේ මේ පඳුර පෝදේශාප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරුදීරියත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක
ඔබ සැම මෙයින්ගෙන පානීය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලාන. කවු කමාව සඳහා බෝධේ සාද බොහෝ මිනිසයන් දේසාද ඒ වගුරුනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිලාෂ ප්‍රකාශ කරමු. स्वामी ලලවිහි පැතිර පවත්නා වහන්සේගේ ශුදෝ සභාව සිහි කළ මැන ෆ්‍රැන්සිස් නැමැති අපසද තුන් පියාණන් මල්කම් රංජිත් නැමැති අපාගරද ගුරු හිමි පාණන් එතුමන්ගේ සහායක රද ගුරු හිමි වරුන්ද සකල පූජක පැවිදි පිරිසද ඔබ වහන්සේ දිනාගත් දේව ජනතාවද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසුන මැන උත්තානී බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තු නැසුණු අනිකු සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඬලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් කන්නි මරියාවන් භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද පාදුවාවේ සුදු අන්තෝනි මුනිදුන්ද සෑම කල්ලිම වහන්සේගේ කැමැත්තිට කරමින් දිවි ගෙවූ සීල විසුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැන. තවදුන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්න මැනද. ओन वहन्सी मगिंद ओन वहन्सी समगद ओन वहन्सी करहिद सियलु बलैति देवी प्याननी शुदात्मिनन्हा समग एकवेन वसन्ना भवन्सेट सकल गौरवय महिमय සංසාරේවා ඔබ වහන්සේගේ රාජ්‍යය ලැබිනේවා
අබෝහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මින් මෙලෙහි සිටි වේවා අපගේ දිනදා මොහොතේ අදා දානීය කළ බැලුව අපට වර්ධ කර නැයිගේ වැඩෙහි අප කමා කරන්නා මෙමින් අපගේ වැරදිත කමා කළ බැලුව පාප අවස්ථාවට සුවීමට අප දිනෙමි අයහපතින් අප මුදා කර මැනව ස්වාමිනී සීල අයහපතින් අපගේ පෞල් මුදා ගන්නා මෙන් අපගේ මෙම ජීවිත කාලයේහි අපට සාමයේ දෙන මෙන්ද අපි ආයෙදෙමු එවිට බෝවහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුව පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරවානන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ වාග්යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු රජද බලද මහමෙර සසම බෝවහන්සේගේ සාමයේ සමග තමා යමි මාගේ සාමයේ දෙමි ස්වකීය ශ්‍රාවකී නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් උතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයේද සමගියද දානේ කරන්නට කරුණා කළ බැනද ඔබ වහන්සේ සදාතු වැඩවසන සීක රජකම් කරන සීක ආමේන් ස්වාමින් වහන්සේගේ සාමයේ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා අපි කිනකාට සාමයේ ප්‍රාර්ථනා කරමු ඔබට සාමයේ ලොවේ පව හරින දේවාශිවල් කැලණි අපට කරුණා කළ මැනව ලෝකෝවර දේවාශිවල් කැලණි අපට කරුණා කළ මැනව ලෝකෝවර දේවාශිවල් කැලණි අපට සාමයේ දුන් මැනව ජේසු ක්‍රිස්තුස් ස්වාමිනිය මොහොන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය ලබා ගැනීම මා විනිශ්චයකුන් ලැබීමටත් වර්ධකරුවකුන් ලැබීමටත් හේතුවක් නොවේවා ඔබ වහන්සේගේ යහපත් කමින් මාගේ ශරීරද ආත්මයේද ඊ ආරක්ෂාවන්ද ඖෂධයක්ද වේවා මෙන්න දේවාජිබාලකයාණෝ මෙන්න ලොවේ පෞහන්නතනන් වහන්සේ මෙන්න අපි ජීවත් වන ආකාරයේ පොළවේ ලුණු සහ ලෝකේ ආලෝකේ වන්නට අප කැඳවුවා වූ අප සමිදාන අජිබාලකයාණන්ගේ භෝජනීයට කැඳවීමලත් දුබලාපේ සීලු දිනාම භාග්‍යවන්තය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසවල නිතර මම සුදුසුක් නොවේමි ඒ වචනයක් පමණක් බදාල බැලුව එවිට මාගේ ආත්මය සුවනේ ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය සදා ජීවනයේ කරා මාගේ නිහන්සේක්වා ආත්මිකාකාරයේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම ශුදෝ අල්පොන්ස් ලිගෝරි මුනිතුන්ගේ ආඥාව මාගේ ජේසුණී අතිශුද්ධෝ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ තුල ඔබ වහන්සේ ජීවමාන වැඩවසන බව මම තරේ විශ්වාස කරමි සීලු දේට වඩා මම ඔබ වහන්සේට ආදරේ වෙමි මාගේ ආත්මයට ඔබ වහන්සේව ලබා ගැනීමට දැඩි ආශාවෙන් පෙළෙමි මේ මොහොතේ ප්‍රසන්නිධානාකාරීන වහන්සේව ලබා ගැනීමට නොහැකි වුවත් ආත්මිකාකාරයෙන් මාගේ හදවතට වඩිනු මැනව ඔබ වහන්සේ මාසලින්ම සිටින බව මෙනෙහි කරමින් ඔබ වහන්සේව මුළුමනින්ම වැළඳ ගනිමි මාගේ ජීවිතය සම්පූර්ණ වශයෙන් ඔබ වහන්සේට පවරා දෙමි මට කිසි දිනක ඔබ වහන්සේගෙන් වෙන්වීමට ඉඩ නොදුනු මැනව මේ කීර්තිය අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමේන් ක්‍රිස්තුමාන්තර මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි
अपने वार्षिक मंगल सूदान अभी मे पास्वन दिन नुआन दिव्य पूजा आगे अवसान सिटीनवा स्तुतिवंतवाद अद दिव्य पूजा मतलब वचने अब पोषण शेल्टर डी तुम्हार वगेम अद पास्वर नुआन दिव्य पूजा अवसान कल पास्वर नुआने नुआन नायक ඒකක නායක නායිකාව නැතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා දිව්‍ය පූජාව සංවිධානය කිරීමට සහාය ලබා දීම වෙනුවෙන්. එවැගේම නැවතත් මතක් කරනවා අදත් ගංගාතුරේ පීඩාවටපත් වූ අයට බොහෝ දිනක ඇවිල්ලා අපිට වියලි ආහාර ද්‍රව්‍ය කැම පාර්සල් ලබා දුන්නා. අපි ඒ සුදුසු අයට ඒවා ලබා දීමට කටයුතු කරනු ලැබුවා. මතක් කරනවා හැකියාවක් තිබෙන අය ඉදිරියේදී අපට ඒ ගංගාතුරේ පීඩාවටපත් වූ අයට ලබා දෙන්නට වියලිය ආහාර ද්‍රව්‍ය අවශ්‍යයි. හැකියාවක් තිබෙන අය ඒ වාදේ වස්සානේට ලැබෙන්නට සලස්වන්නටයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ සිටින ප්‍රදේශවල ඒ ගංගාතුරේ පීඩාවටපත් වූ යම් කිසි සහනයක් නොලැබුවා ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් කරුණාකර අපව නිසි ආකාරයෙන් දැනුවත් කරන්න අපට හැකියාවක් තිබෙන ආකාරයෙන් ඒ අයට ඒ සහනයක් ලබා දෙන්නට අපි අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. ස්තුතියි ජෙසුමීඩායි. අපි ආඥා කරමු. විමුක්තිදායකයන් වූ දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ දිව්‍ය ඖෂධේ අප හැම සුවපත් කළ මැනව, අපේ අදිමිතු ගතිවලින් අප මුදාලුව මැනව, සියලු යහපත වෙත අප යොමු වනු සඳහා ඔබ වහන්සේ අපගේ සරණය වූ මැනව. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වෙනසේක්වා. සීල බල ඇති දෙවි මහෝත්තම ආනන්වන පියානෝද පුත්‍රයානෝද සුධාත්මයානුබ සම ආශිර්වාද කර ආරක්ෂා කරන සීක්වා. ආමේන්. යන්න සමය රැගෙන යන්න දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. කොරෝනා වෛරසයෙන් ලෝ මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සිදුතුම් පියාණන් දේව මාතාවන්ට පුද කළ යදන බලාපොරොත්තු හා ගැලවීමේ සලකුණ වෙන අප ජීවිත ගමනේ නිරන්තරයෙන් බබලන්නා වූ අහෝ කුමරි මරියාවනි, රෝගීන්ගේ ආරෝග්‍යයෙහි අපගේ ජීවිත ඔබට පාර කරමු. නොසලැන විශ්වාසයකින් ඔබගේ පුතුණුවන්ගේ දුක් වේදනාවට පංගුකාර වෙමින් කුරුසේ වාමුල සිටියා වූ මරියාවනි, ඔබ ලෝමිනි ස්වර්ගයාගේ ගැලවීමේ බලාපොරොත්තු බැවින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නීය. එදා කලීනේ කානානුවර පවුලෝ දේශා පැදිහත් වූ මෞනි මේ වසංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය සහ සැනසුම ස්ථීර වශයෙන් ඔබ තුළින් අපට නැවත ලැබෙන බව අපි හරේ විශ්වාස කරමු. කිතු සමිදානන් අපෙන් ඉල්ලන දේ කරනු වස් පියාණන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරන පිණිස දිව්‍යමය ප්‍රේමී මාතාවෙනි සුදත් බලයෙන් පිරෙනු සඳහා අපට සහාය දුන මැනව, ශ්‍රී කුරුසේ තුළින් අපට ගැලවීමේ ප්‍රීතිය ලබා දෙනු සඳහා අපගේ වේදනාවන් තමන් වහන්සේ වෙත පවරාග අපගේ දුක කඳුලේ සුවා වූ කිතු සම්විධානන්ගේ ශ්‍රීලේ අනුහසින් මෙම අසංගත තත්වයෙන් ලෝකයක් ස්වදේශය ප්‍රදේශයක් රැකදෙන පිණිස අප නිසා යාඥා කළ මැනව. ආමේ. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තීනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නුත්‍රිකාශි වාදලේ දීප වහන්සේ ඔබගේ ශ්‍රීක්ෂේ මලේවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමිය
දනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්දේනි ස්වාමින් වහන්සේව කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ ඵලේවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය ප්‍රමුදේශා දනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව ආමේන් नमो मरियनि प्रिय प्रसाद पूर्णवंतेनि स्वामी वांसे बकिरेय श्री नत्रेन आशीर्वाद लद्दी मोहनसेय उभगे श्री कृसे फलेवन जेसुस आशीर्वाद लद्धावमिय सांत मरियनि देव मैनियनि पापी अपुदेसा जनुत्तपे मन विलेदित याड़ना कुमेनव आमें आरोग्य देव माता विनी अपनिसाय आच्छा සුදෝජුසේ මුනි දිනි අපනිසාය ආශ්‍රාම කරමු පාදුවාවේ සුදවන්තෝ නී මුනි දිනි අපනිසාය ආශ්‍රාම කරමු Just be time. Just be time, Father.